Nate tempat kami. Tapi dia mulai mata kera. Dan tapi keragane ana yana pana sati bahawana awi. Ewage mame aadhunika ayat innawa aluthma aya ayata prashnayak athi kohomada me bhavana kiyala. Ewayen api passe prashna welawak thiyena ege di awashya prashna ahala nawata matak kirima awashya nan karanna puluwa. කොහොම හරි අපි කරන භාවනාව තුළ එහෙනම් මේ අංගාට සම්මා වෙනවා කියන එක ශ්‍රාවකයා දැනගන්න වෙනවා. මේකටයි මේ දේ කරන්නේ. ආරියසංග මාර්ගයේ වඩනවා කියන්නේ ඒකයි. ඒතර භාවනාව තුළ සතර අතිපට්ඨානිය වැඩෙන වෙලාවේදී තියෙන ප්‍රඥා ශික්ෂාවයි. ඒ කියන්නේ ඇත්තට මෙතෙන්දී බුදුහාමුදුරු බලාපොරොත්තු වෙන යන සංකල්පනාවලින් සහ දිට්ඨියෙන් මමත්‍ය අහකරන එක තමයි සතිපට්ඨානෙ කරන්නේ. ඒ දේ කරනවා හරියට කරනඳ නම් අනිත් එක කෙරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ සීල ශික්ෂාවේ වෙලාවේ සම්පූර්ණ වෙන්න ඕනේ. සමාධි ශික්ෂාව සම්පූර්ණ වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ භාවනා නොකරන වෙලාවේ ඔයගොල්ලෝ ඉන්නේ පංච සීලිය ආරක්ෂා කරමින්. එච්චරයි. ඊට වැඩියෙන් කිසි දෙයක් හිතන්න එපා. නමුත් භාවනා නොකරන වෙලාවට ඔයගොල්ලන්ගේ තියෙන්න ඕනේ සීලිය මොකද්ද? පන්තිය. එතන 230 කතා කරා කියලා වස්මයක් නැහැ. වුණුවක් එන්නේ නැහැ. මොකද 230 කතා කියන අය ව නැතුව ජීවත් වෙන්න බෑ. ඔයගොල්ලන්ට කතා කරනකොට ජීවත් වෙන්න හැකේ. එහෙනම් දැන් බුදුහාමුදුරු ගිහෙත් විදියට කුරුදු කරන්න කියන්නේ මාසෙට පොය දවසට 800 සමාදන් වෙලා 230 කතා නොකර ඉන්නවා නම් අර සමාධි ශික්ෂාව වඩා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රඥා ශික්ෂාව වැඩි. ඒකට නිකන් වැඩින්නේ නෑ. සිල් අරගෙන හිටිය පමණින් පුහුණු කරන්න ඕනේ භාවනාව. තේරුණා නේද? දැන් ওই ටික කරගෙන ගියොත් අපි මේ කියන සූත්‍රයෙන් අපිට යමක් ඉගෙන ගන්න පුළුවන්. මේ සූත්‍රය දේශනා කරේ හේතුව නිදානිය මේ සෑම සූත්‍රයකම වැදගත් සාක්ෂියක්. අපිට මේ ධර්මයේ බුදුහාමරණ ධර්මයේ තේරුම් කරගන්න අත්‍යවශ්‍ය දෙයක් තමයි ඒ ධර්ම දේශනාව සිදු කරපු හේතු කාරණිය ගැන දැනුවත් වීම. දැන් මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය දේශනා කරන්න බුදුහාමුදුරන්ට හේතු කාරණා වෙච්චි සංසිද්ධියක් තියෙනවා. ඒ සංසිද්ධිය තමයි දැන් බුද්ධත්වයේ ලැබුවට පස්සේ බෝධිසත්වයෝ තමන් වහන්සේගේ ධර්මයේ ශ්‍රාවක විශාල පිරිසකට දීලා උන්වහන්සේ කරේ ඒ ධර්මය තවත් අයට ලෝකේ දෙන්න ඉඳා භාරතයේ හිටියේ මිනිසුන්ට ලබා දෙන්න ක්‍රමයක් අනුගමනය කරා. වර්තමානයේ වගේ සංනිවේදනයක් දිනුණු කාලයක් නෙමෙයි ඔය වකවානුව. එතකොට සියලුම ආගමික අය තමන් තුල තියෙන වටිනා ධර්ම දීපු ක්‍රමයක් තිබුණා. ඒ ක්‍රමය තමයි දැන් බුදුහාමුදුරුවෝ අනුගමනය කරේ. උන්වහන්සේ අනුගමනය කරේ මේකයි. අවුරුද්දේ වස් කාලයේ කියන්නේ මාස 4 වහින හින්දා එක තැනක හිටියා. එක ස්ථානයක වැඩ සිටියා. අනික් මාස 8ම බුදුහාමුදුරුව සිදු කරලා තියෙන්නේ ශ්‍රාවකයෝත් එක්ක ඉන්දියාවේ තැනින් තැන ධර්මචාරිකාවේ යෙදෙන එකයි. මේ ධර්මචාරිකාවේ යෙදීමේ බලාපොරොත්තු මොකද්ද? තවත් පිරිසකට මේ ධර්මයේ දෙන ක්‍රමයයි. බලෙන් මේ ධර්මයේ දෙන්නේ නැහැ කාටවත්. මෙන්න එහෙම වඩන දෙයක් තියෙනවා වරෙල්ලා කියලා අඬ ගහන්නේ. මේක යන්නේ ඒක ක්‍රමයකට. අර ගමෙන් ගමට මේ එක එක බුදුහාමුදුරුවෝ විතරක් නෙමෙයි මේ දේ කරලා තියෙන්නේ. අනිකුත් ශ්‍රාව එදා හිටිය ශාස්ත්‍රෝ ඔක්කොමත් මේ විදිහටම අනුගමනය කරලා තියෙනවා. සාක්ෂි තියෙන ඕනතරම්. දැන් එහෙම ගමෙන් ගමට අර හාමුදුරන් වහන්සේලායි වහන්සේලා සමග බුදුහාමුදුරුවෝ වඩිනකොට ඒ ගමේ නැවතිලා එතන ඉදින් ධර්මීය සාකච්ඡා කරනවා, බණ කියනවා රාත්‍රී කාලේදී. ඒවට සවන් දෙනවට ගමියයි. බලෙන් ගෙන්නන්නේ කම. දැන් බලෙන් ගෙන්නවා කියන සාර්ථකයි. ඒකයි ගෙන්නන්නේ නැත්තේ. දැන් මේ වින්වත් උණු බලෙන් මෙතෙන් ටෙක් කවට සාර්ථක නෑ නේද? දැන් Taman වටිනවා කියලා ආවොත් නේද හොඳින් මේ ටිකේ මොනවා හරි දෙයක් ගෙනියන්නේ. බලෙන් කවුරු හරි ගෙනාවම මොකද වෙන්නේ? පුපුරු ඉඳගෙන ඉඳලා යනවා. දැන් ඕක බුදුහාමුදුරුවෝ කරන්නේ නැහැ කවුරු. තේරුණා නේද? දැන් හරි ලස්සන ක්‍රමයක්
අනුගමනය කරලා. මෙහෙම මේ චාරිකාවේ වඩිනකොට ඉන්දියාවේ විශේෂ ගමකට නියම් ගමකට බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයෝ වැඩියා. ඒ ගම හඳුන්වලා තියෙනවා සූත්‍රයේම කජංගලා කියන නුවර. එහෙනම් නියම් ගම. මේ නියම් ගමට හැබැයි බුදුහාමුදුරුවෝ මෙහෙම වඩින්න හේතුවක් තියෙනවා. මේ කජංගලා කියන ගමේ සුවිශේෂී ගුරුවරයෙක් හිටියා. අධ්‍යාත්ම ගුරුවරයෙක්. මෙයාගේ නම පාරාසාරිය. පාරාසාරි බ්‍රාහ්මණ. හුඟක් මේ ධර්මයේ සම්බන්ධව උගච්චමක් තියෙන අර මං කියපු අර පස්සග මහණුන් වගේ මේකේ අධ්‍යාත්මික ලෝකය ගැන යමක් අවබෝධ කරගත්තේ අය. ඒතර පාරාසාරි බ්‍රාහ්මණයා ඇත්තටම මේ සංසාරේ මේ කාම ලෝකයේ තියෙන සංසාරයට වැඩිය හොඳ සංසාරයක් තියෙන බව ඒව ගෝලයන්ට උගන්වපු ගුරුවරයෙක්. දැන් බුදුහාමුදුරුවෝ ගැන මේ නියම් ගමට ඉතින් අල්ලා එක එක්කෙනාගේ ආරක්ෂක යනවා. එතකොට මේ ස්වාරාසාරි බ්‍රාහ්මණයාගේ විශාල ගෝලීය පිරිසක් ඉඳලා තියෙනවා. පොත්පත්වල සටහන් වෙනවා 500ක් පමණ ගෝලීය පිටියක් කියලා. එතකොට මේ ගෝලයන්ගේ එක ගෝලයක් තමයි උත්තර බානවක කියන ගෝලය. උත්තර කියන බුද්ධලයා තරුණයෙක් කියනවා. ඒ කියන්නේ උත්තර මානවක කියලා කියනවා. මේ උත්තරමානවකට තමයි බුදුහාමුදුරුවෝ සමග මහා සංඝරත්නය අනිකුත් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ අපේ ගමට එනවා කියන ආරංචිය. මේ උත්තරමානවක කරේ බුදුහාමුදුරුවෝ වඩින පෙරමගට ගිහිල්ලා ඒ නඩේට එකතු වුණා. කවුද එතකොට ඒගොල්ලෝ පැවිද්දෝ? උත්තරමානවක කියන්නේ පැවිද්දේ. පාරාසාරි බ්‍රාහ්මණයාගේ කෝලේ. දැන් බුදුහාමුදුරුවෝ සමග අනිකුත් ආනන්ද හාමුදුරුවෝ ඇතුළු තව හාමුදුරුවෝ එක්ක මේ උත්තරමානෝක එක එකව කතා කර කර ඒ ප්‍රදේශයේ තියෙන තොරතුරු කතා කර කර දැන් එකට හරියට බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකෙක් වගේ එකට යනවා. ඒකෙන් අපිට ඉගෙන ගන්න දෙන්නේ මොකද්ද? එදා හිටියේ හැමෝම පැවිද්දෝ යෝගීන ගුණ තිබිලා තියෙනවා. අනිත් පැවිද්දෙකුට ඒ විදිහට කලකන ගතියක් තිබිලා තියෙනවා. කවුරුත් එකයි කියන මතයකුත් තිබිලා තියෙනවා. සමහර තැන්වල ගැටමු තිබුණවවත් පේන්න තියෙනවා. නමුත් ඔය මහා පරිමාණ ගැටුම් තිබිලා නැහැ එකට හිටියත්. වාද බේද තිබිලා නැහැ. දැන් ඔතෙන්දී එක තැනක දැන් බුදුහාමුදුරුවන්ගේ සාමාන්‍ය චාරිකාවේ ස්වરૂපය තමයි. දැන් ගෙවල් දොරවල් හරි පන්සල් හරි නැහැ මේ බෑ. අමුතු තැන්. එතකොට රෑ වෙනකොට සුසුසු ගහක් යට හරි නැත්නම් ඔය අම්බලන් වගේ ඒ කාලේ තිබිච්ච තැන්. ඒ වෑ නවති රෑ. දැන් බුදුහාමුදුරුවෝ අනිකුත් හාමුදුරන් වහන්සේලා මේ කජංගලා කියන මහා විශාල ගමේ එක තැනක නවතින්න ලැහැත් වෙනවා. ඒතර උත්තරමානවකත් එතන ඉන්නේ. ඒතර උත්තරමානවක බුදුහාමුදුරන් ශ්‍රාවකෙක් නෙමෙයි. නමුත් බොහොම සුහද පුජ්‍යලේ. දැන් එකටම බුදුහාමුදුරුවෝ එක කතා බහ කර කර යනවා අනිකුත් හාමුදුරුවෙක් යනවා. ඔය රාත්‍රියේ නැවතිලා ඉන්නකොට බුදුහාමුදුරුවෝ විමසනවා මේ උත්තරමානවකේ ප්‍රශ්නය. මෙන්න මේ ප්‍රශ්නේ උඩ තමයි මේ සූත්‍රයේ මුල පුරන්නේ. විමසන්නේ අමුතු දෙයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ විමසනවා උත්තරමානවකගෙන්. උත්තරමානවක ඔයගොල්ලන්ගේ ගුරුවරයා පාරාසාරිය බ්‍රාහ්මණතුමා. දැන් ඔයගොල්ලන්ට ඔය අධ්‍යාත්මික පුහුණුව ලබා දෙනකොට ඉන්ද්‍රිය භාවනාවක් හැමක් කියා දීලා කියද කියන ප්‍රශ්නේ අහන්නේ බුදුහාමුදුරුවෝ. ඉන්ද්‍රිය භාවනාවක් කියන්නේ පාරාසාරිය බ්‍රාහ්මණයා ඔයගොල්ලන්ගේ ගුරුතුමා ඔයගොල්ලන්ට උගන්වලා තියෙද? උත්තරමානක බොහෝ සත්‍යයෙන් උත්තර දෙනවා. එහෙමයි ගෞතමයන් වහන්සේ අපේ ගුරුතුමා අපිට ඉන්ද්‍රිය භවනාවක් කියා දීලා තිනවා. අපි ඒක පුහුණු කරනවා. මොකක්ද කියලා අහනවා. අහන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. එතකොට උත්තරමානව කියනවා අපේ පාරාසාරි බ්‍රාහ්මණයා කියනවා මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් වලින් අරමුණු එහෙම තුලයි මේ සංසාරයේ තියෙන්නේ. සංසාරය හොඳ නරක වෙන්නේ මේක තුලයි. ඒකෙන් හින්දා යම් කිසි විදිහක මේ අස්කන්නාසාදී අරමුණු ගන්න නැතුව හිටියොත් ආන්න එක තමයි මෙතන තියෙන්නේ ඉන්ද්‍රිය භාවිත ඉන්ද්‍රියන් ලැබෙන ක්‍රමය. භාවනාව කියන්නේ අපි සලකන භාවනාව නෙමෙයි මේ කියන්නේ භාවිත ඉන්ද්‍රිය. ඒ කියන්නේ ඉන්ද්‍රියන් භාවිත තත්ත්වයට හැරුණාද කුමුණුවකට ලක් වුණාද? ඒකට උත්තරමානෝගවත් කියනවා අපේ පාරාසාරි බ්‍රාහ්මණතුමා අපිට ওই කතාව උගන්වනවා. මේ සංසාරයේ හැදෙන විදිහත් උගන්වනවා.
එතකොට මේ අස්කන්න ආසාදී ඉන්ද්‍රයන් වලින් සංසාරේ හදන්න නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් විදිහට භාවිත ඉන්ද්‍රියක් භාවිත කරන්න පුහුණු වෙන්න කියනවා. ඒ පුහුණුව නම් ඇස් වහගෙන ඉන්න ඕනේ. ඒක අපි පුරුදු වෙමු. දැන් ඔයගොල්ලෝත් ඒක පුරුදු වෙමු. ඇස් වහගෙන ඉගෙන ගන්න. ඔය භාවනා කරනවා කියලා මොකක් අය අත්‍තරම කරලා තියෙන බැලුවම අන්තිමට ඇස් වහගෙන ඉතිරක් විතරයි. එකෙන අපිට වැටෙන්නේ උගහ කියලාට බුදුහාමුදුරන් කාව කියන්නේ පාරාසාරිය රාමකේ විදියට. සද්ද දැන් අර අවක්‍රමාරව කියනවා අපේ ගුරුතුමා කියනවා සද්ද ඇහෙන්නේ නැති වෙන්නේ ඉන්න කියලා. එතකොට කන් දෙක වහගෙන හරි ඉන්නවා අපි. ගුරුතුමාට ගෞරව දක්වන්නේ. ඔහොම ඔහොම මේ ඉන්ද්‍රිය භාවනාවක් ගැන එතකොට අර උත්තරමානෝක කරන පාරාසාරිය බ්‍රාහ්මණය කියා දෙන ක්‍රමී ගැන අතන පැහැදිලි කිරීමක් කරනවා බුදුහාමුදුරන්. සාමාන්‍ය බුදුහාමුදුරන්ගේ ජීවිතය තුළ තව කෙනෙකුට ඒ කෙහෙළාම මේ නිකන් පහත් කරන ස්වරූප අඩු. ඒ ජීවිතය තුළ නෑ. හැබැයි එහෙම තැනුත් තියෙනවා. ඒක විශේෂ හේතුයි ඒක කරේ. නමුත් මේ නිධානයේදී එහෙම තැනක් බුදුහාමුදුරන්ගේ ජීවිතේ හම්බ වෙනවා. ඒකේ වටිනාකම් පස්සේ තේරුම් ගන්න. මොකද්ද? එතකොට නිකන් පාරහාරිය අර උත්තරමානවකින් බුදුහාමුදුර ප්‍රශ්නයක් අහනවා. එහෙනම් උත්තරමානවක ඔයගොල්ලගේ ගුරුවරයා කියන විදිහට භාවිත ඉන්ද්‍රියක් සංසාරේ හදන්න නැති ඉන්ද්‍රියක් බවට ඔය අස්කන්නාසාදී දේවල් හදාගන්න හරිම ලේසි ඉන්නේ ජාති අන්ධයන්ට. ඇස් පේන්නේම නෑ. එහෙනම් දැන් අන්ධ වෙලා උපදින එක සැපක් නේ, හොඳක් නේ. ඊළඟට ජාති බජිරාට, ඒ කියන්නේ පීරන්. ඒකම නිකම්ම භාවිතයෙන් ඉන්නේ. දැන් අතපය හොලවන්න බැරුව අංග විකල වෙච්ච මිනිස්සයාට නිකම්ම භාවිතයෙන් ඉන්නේ නැහැ. ඔයගොල්ලෝ වගේ රැකියාවල් කරන්නේ නැහැ. ගෝවිතැන් කරන්නේ නැහැ. නේද? වාචා කම්මන්තා ජීව පවත්වන්න බෑ. කතා කරන්න බැරි වුණොත් ගොළුෙක් වුණා වගේ ජීවෙන්නේ. නේද? දැන් මේක අහනවාට උත්තරම අන්න. දැන් ඔයගොල්ලෝ එහෙනම් දැන් ඔච්චර ගුණ වෙන්න දෙයක් නැහැ නේ. ඉන්නේ උපත්ති ලබා ගත්තා මේකේ ප්‍රශ්නේ විසඳෙනවානේ. දැන් හොයන්න ඕනේ ඔය වගේ ගුණවත් නෙමෙයිනේ. කොහොමද අන්ධයෙක් කියලා උපදින්නේ? කොහොමද වීරයෙක් කියලා උපදින්නේ? කොහොමද ගොළුවෙක් කියලා උපදින්නේ? කොහොමද අංගවිකලයෙක් කියලා උපදින්නේ කියලා හොයගත්තාම ප්‍රශ්නේ විසඳෙනවා කියන එක බුදුහාමුදුරුවෝ මෙතෙන්ද උත්තරමානවකට ගියාද? දැන් උත්තරමානවකත් ඇත්තටම මේ යම්කිසි ධර්මයක පිහිටපු හොඳ අධ්‍යාත්මික මේ සංසාරය ගැන පරේසනාත්මක සොයන කෙනෙක් නැත්නම් බැවිදි වෙන්නෙත් නෑ. පාරාසාරි බ්‍රාහ්මණයාගේ ඌලෙක් වෙන්නේ නෑ. ඒ ගමේ මිනිහෙක් වෙන්නේ බෑනිකා. එහෙම වෙලක් නෙමෙයි. දැන් උත්තරමානවට පුදුම ලැජ්ජාවක් හිතෙනවා. මොකද්ද ලැජ්ජාව? ඇත්තන ඉන්නවා. අපි මේ කරපු වැඩේ කිසි වැඩක් නෑ. අපේ ගුරුතුමා කියපු එකෙත් වැඩක් නෑ. අපි කරපු එකෙත් වැඩක් නෑ. මේ බැලුවා මහා මෝඩ වැඩක් නේ අපි කරලා තියෙන්නේ. නේද? ඒ කියන්නේ දැන් අපිටත් ඔය ටිකමයි. අපි කරන හුඟඥාට හිතාගෙන ඉන්නේ නිවන් දකින්නවා තමයි කියලා. බැලුවම මෝඩ වෙයි. හරියට ධර්මය දැනගත්ත. තේරුණා නේද? ඒක අපිත් අඩුවක් නෑ කිසිම. අඩුව තියෙන අපි දන්නේ නැතිනම් විතරයි. නමුත් කරන්නේ නෑ එහෙම ප්‍රශ්න තියෙනවා අපිට. දැන් අර උත්තරමානවකට එතන ඇත්තටම ලැජ්ජයි කියලා ඔය සූත්‍රයේම කියනවා පැහැදිලිව කියලා. ඇත්තටම වචනයක්වත් කතා කරන්නේ නැතුව බෙල්ල කඩා වැල්ලා අමුතුම නිකන් ලැජ්ජා සහගත ස්වරූපයකට උත්තරමානව වැටුණා. එතනින් එහා කතා කරන්නේ නැහැ. නිස්සද්දෝ ඉන්නවා. දැන් මෙහෙම මේ සංවාදී මෙහෙම ඉවර වෙලා බොහෝම නිස්සද්දතාවය අර පිටිස ළඟ ඇති වෙනවා. ඇති වෙනකොට ආනන්ද හාමුදුරුවෝ ළඟ ඉඳලා නැගිටලා බුදුහාමුදුරන්ට වැඳලා ප්‍රශ්නයක් අහනවා. මොකද්ද ප්‍රශ්නය? තථාගතයන් වහන්සේ දැන් ඔය පාරාසාරි බ්‍රාහ්මණ තුමාගේ ශාසනයේ එයා කියන ධර්මයේ තුල ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා වගත් ඒ වගේම ඒක ගැන විස්තරයක් දැන් උත්තරමානවක කිව්වනේ. දැන් එයා ඒ කිව්වේ එක අපිටත් තේරෙනවා එච්චර සාර්ථක දෙයක් නෑ කියලා. ඒ උත්තරමානවකට තේරිච්ච හින්දානේ ඔහොම ඉන්නේ නේද? යත් දැනගත්තනේ මේක නම් වැඩක් නෑ කියලා. නමුත් තථාගතයන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාවක් තියද කියන ප්‍රශ්නේ අහනවා ආනන්ද හාමුදුරුවෝ.
තේරෙනවද? මම බලන්න ඒ හරි වර්ණ ප්‍රකාශයක් ඒ ආනන්ද හාමුදුරුව අහන්නේ මේ වෙන කවුරුවත් නෙමෙයි වෙන හාමුදුරුවරුත් නෙමෙයි අහන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ එතෙන්දි ප්‍රකාශ කරනවා ආනන්දය තථාගතයන් වහන්සේගේ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාව තියෙනවා. මෙහෙම භාවනාව තියෙනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ නැවත වැඳලා කියනවා එහෙනම් තථාගතයන් වහන්සේ ඔබ වහන්සේගේ ඝාතනය තුල ධර්මයේ තුල තියෙන ඉන්ද්‍රිය භාවනාව ශ්‍රාවකයන්ට දේශනා කරන්න හොඳම වේලාව මේ වේලාවයි. තේරුණනේ? කවුද මේ එහෙම කියන්නේ? ආනන්ද. දැන් ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ දේ ඔතන ගැඹුරුයි. ලොකු ගැඹුරක්. මේ මං කිව්වා මේ සිද්ධිය මේ සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ අපි කාලවකවානුව හරියට කියන්න බැරි වුණා. ත්‍රිපිටකයේ අනික් අධ්‍යයනය කරව මේ බුදුහාමරාගේ ධර්මදේශනා ක්‍රමවේදයේ අධ්‍යයනය කරව කවුරු හරි තේරෙනවා මේ දේශනාවල් මේ කියන කජංගලා කියන නියංගම වෙනකොට බුදුහාමරාගේ බුද්ධ ජීවිතයේ අවුරුදු 20ක්ව පහු කරලා තියෙන්න ඕනේ. තේරුණානේ? එහෙනම් මුලදී දේශනා කරපු කෘත්‍යය නෙමෙයි මේ. ඊළඟට ආනන්ද හාමුදුරුව අහන ප්‍රශ්نين අපි තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරන්ගේ ජීවිත කතාව තුළ මීට පෙර ඉන්ද්‍රිය භාවනාවක් දේශනා කරලා නැහැ. කාටවත් කියා දීලා නැහැ. ඇයි එහෙම කියන්නේ? කියා දුන්නා නම් ආනන්ද හාමුදුරුව දැනගන්න ඕනේ. තේරුණා නේද? එහෙනම් ඔය කියන කාලයට පෙර කිසිම වස්තාවක ඉන්ද්‍රිය භාවනාවක් ගැන බුදුහාමුදුරුව දේශනා කරලා නැහැ. එකෙන් තව දෙයක් ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි මට උගන්වලා යන්න ඕනේ ඉන්නේ. එහෙනම් මේක කොච්චර ඇහුවා මේක කොච්චර ඉගෙන ගත්තා මේකේ තියෙන කරුණු අනුව ඔයගොල්ලන්ගේ කරන භාවනාව කරන්න හිම යන්න බෑ. ඒකයි ඉගෙන ගන්න ඕනේ ධර්මය. දැන් රක්මන් කරන්න මේ සූත්‍රයෙන් කිසි උදව්වක් නෑ. තේරුණා නේද? මේ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ ඔය කියලා ඔයගොල්ලෝ කරන ඔය සතිපට්ඨානේ වඩන එකෙන් ලැබෙන ප්‍රතිඵල ගැනයි මේ සූත්‍රයේ තියෙන්නේ. තේරුණා නේද? නැතුව මේකේ ධර්ම කාරණා ඉගෙනගෙන ඔයගොල්ලෝ කරන භාවනාව වෙනස් කරගන්න බැහැර මෝඩයෙක් වගේ සතිපට්ඨානේ වඩන්න ඕනේ. ඒකයි ක්‍රමය. තේරුණා නේද? ඒක ඔක්කු වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය භාවනාවෙන් නිවන් දකින්ද උදව්වක් තියෙනවා නම් මීට කලින් බුදුහාමුදුරු දේශනා කරන්න එපා. ආනන්ද හාමුදුරු දැනගන්න එපා. ආනන්ද හාමුදුරු සෝවාන් වෙච්ච කෙනෙක් නේද? දැන් මේ ඉන්න අනිකුත් හාමුදුරන් අතර රහතන් වහන්සේලාත් ඉන්නවා. ඒකට ඒගොල්ලෝ රහත් උනේ ඉන්ද්‍රිය භාවනාවක් දැනගෙන නෙමෙයි. තේරුණානේ? ඒකෙ හිඳ දැන් අපි ඔයගොල්ලෝ අර පටලව ගන්න නැහැ. කරගෙන යන භාවනාව අර කියා දීපු එකමයි කරන්නේ. නමුත් ඒ කරගෙන යන්නේ මේ අඩුපාඩු හදා ගන්න හෝ වෙනත් මතවාද නැති කරගන්න සත්‍ය ඥානය ඇති කරගන්න මේ ධර්මයේ උදව් වෙනවාමයි. තේරෙනවා නේද? නැතුව භාවනාවේ වෙනසක් ඇති කරන්න බෑ. හොඳට මතක තියාගන්න. දැන් මෙහෙම වෙලා තියෙද්දී එහෙමනම් බුදුහාමුදුරුවෝ කියනවා එහෙනම් ආනන්ද හැමෝම සමන් දෙන්න මම තථාගත ශාසනයේ ඉන්ද්‍රිය භාවනාව දැන් උඹලාට පැහැදිලි කරනවා. තේරුණා නේද? ඔන්න ඔය පැහැදිලි කිරීමේදී බුදුහාමුදුරුවෝ තමයි පෙන්නන්නේ තථාගත ශාසනයේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකේ වර්ග තුනක් තියෙනවා. තුන් දෙනා තමයි භාවිත ඉන්ද්‍රියක් තියන අය පළවෙනි එක. ඒ කියන්නේ රහතන් වහන්සේ. දෙවෙනි ශ්‍රාවකය තමයි සීක ශික්ෂණය වූ ශික්ෂණය පුරුදු පුහුණු කරන පුරුද්දක් තියෙන සීක. ඒ සුවාන් සකදාගාමි අනාගාමි. ඊළඟට ඉන්නේ ශ්‍රුතව ආරිසක්. තේරුණා නේද? ඔන්න ශාසනයේ ඉන්න තුන් දෙනා. ශ්‍රාවකේ තුන් වර්ගය. ඒ තුන් වර්ගයේ හැබැයි බෙදෙනවා මෙහෙම. බෙදෙන්නේ දැන් ශ්‍රුතව ආරි ශ්‍රාවක කියන අය ඉන්න පුළුවන් භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා කියලා. තේරුණා නේද? ඒගොල්ලෝ හිනං ආයත් වෙන්න ඕනේ සුදුවත් ආරසාවක වුණොත් මොකටද? ඔව් උපාසක උපාසිකා කියන්නේ ඇයි? එතන නැත්නම් බික්කු බික්කුණී කියන අපි වැටෙන්න ඕනේ ඒ ගණේ. තේරුණා නේද? එතකොට තේක වුණත් එහෙනම් හතර පිරිසක් ඉන්න පුළුවන්. කවුද? බික්කු බික්කුණී
හැබැයි අසීක කියන එක ධර්මානුකූලව පාසක පාසිකා කියන ගණයේ වැටින්නේ. රහතන් වහන්සේලා හැම වෙලෙම පැවිද්දෙක්ම. තේමන වර්තමානයේ ඉන්නවා ඉතින් ටයිකෝඩ් දාගත්තේ රහතන් වහන්සේලා. ඒගොල්ලෝ හිතගෙන ඉන්නේ නේද? බුදුහාමරා හිතාසනේ තුල එහෙම ටයිකෝඩ් රහතන් වහන්සේලා නැහැ. ගෙවල් දොරවල් වල ඉන්න රහතන් වහන්සේලා නැහැ මේ ධර්මයේ. කියලා නේ පොඩි. නමුත් ගෙවල් දොරවල් වල ඉන්න පුළුවන් කම තියෙනවා සේක පුද්දලි. ඒ කිසි ධර්මානුකූලව වැරද්දකුත් නැහැ. එහෙම වෙලක් තියෙන ඕන තරම් සාක්ෂි තියෙනවා. දැන් අපිට ප්‍රශ්නේ විසඳන්න වෙන්නේ මේ බුදුහාමුදුරු පෙන්වන්නේ කුමක්ද? භාවික ඉන්ද්‍රිය කියන්නේ රහතන් වහන්සේගේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය පද්ධතියේ ක්‍රියාකාරීත්වය මෙන්න මේ සූත්‍රයේ මුලින්ම බුදුහාමුදුරු දේශනා කරා. ඒක අපි ඉගෙන ගත්තම අපිට තියෙන වාසිය තමයි රහතන් වහන්සේ කවුද කියලා හඳුනගන්න පුළුවන්. තේරුණාද? හඳුනගන්න පුළුවන් කියන්නේ ඔයගොල්ලන්ට දැන් රහතන් වහන්සේ කෙනෙක් දැකලා ආරය රහත් කියන්න බෑ. එහෙම හඳුනා ගැනීම නෙවෙයි. නමුත් ඔයගොල්ලෝ අපි හැමෝම දෙනාම දැන් යම්කිසි විදියක රහතන් වහන්සේ මෙන්න මේ වගේ කියලා විකාරයන් නම් මනසේ මනස්ගතයන් නම් හදාගෙන ඉන්නවා. තේරුණාද? අපි ඔක්කොමලා රහතන් වහන්සේ මෙන්න මෙහෙම කෙනෙක් කියලා හිතලා තියෙනව නේද? ඒ හිතපු එක හරිද වැරදිද කියන එක මේ සූත්‍රයට අනුව අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒතර බුදුහාමුදුරුවෝ පෙන්නන නිවන් මාර්ගයේ ගිහිල්ලා සීල සමාධි ප්‍රඥා වඩලා සම්පූර්ණ වෙච්චි භාවිත ඉන්ද්‍රියක් ඇති වුණ කෙනා තමයි රහතන් වහන්සේ. උන්වහන්සේගේ හැටි බුදුහාමුදුරුවෝ දැන් දේශනා කරන්නේ. තේරුණා නේද? එතකොට බුදුහාමුදුරන්ගේ බුද්ධ දේශනාව අනුව අපිටත් පුළුවන් ධර්මයේ ඉගෙන ගන්න. බුදුහාමුදුරන්ගේ පෙන්වුම් කරන රහතන් වහන්සේ මෙන්න මේ වගේ කෙනෙක්. ඒකෙන් වාසිය මොකද? ඒගොල්ලන්ට දැන් තියෙනවා අවාසිය. මොකද අවාසිය? කවුරු හරි කිව්වෝ අන්න ආර්ය රහතන් වහන්සේ. ඒගොල්ලන්ට සිද්ධ වෙනවා පිළිගන්න. තේමන්නේ ලංකාවේ බැලුවම රහතන් වහන්සේගේ ගුණ අපේ වර්තමාන දායක දායකවරුන් හොයන්නේ නොකා ඉන්න ප්‍රමාණය අනුව බෙලක්කයමයි. දැන් උපාසක උපාසිකාවක් කරන දේවල් දිහා බැලුවම අපිට කතා කරපුවම සාකච්ඡා කරපුවම මේ වර්තමානයේ දකින්න හම්බෙන්නේ. දැන් දවස් දෙකකට සැරයක් මට ඕන තරම් හම්බෙලා දින මම මේ රිසර්ච් කරා නැත්නම් පරීක්ෂණ කරා ලංකා මිනිස්සු මේ ආරක කොහොමද තියෙන්නේ කියලා බලන්න. හුඟක් අයගේ නොකා ඉඳීමේ රහතන් වහන්සේලා ප්‍රමාණය ලකුණු හුඟක් හම්බෙන්නේ. ඒ කියන්නේ දවස් සතියක් විතර කන්නේ නැත්නම් එයා රහතන් වහන්සේට ආසන්නයි කියලා මිනිස්සු හල්ලනවා. දැන් ඔයගොල්ලෝ උනත් දානයක් දෙන්න ගියත් එක වේල වළඳන හාමුදුරුවන්ට දෙන්න කැමති. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ රහතන් වහන්සේ බිහි වෙන්නේ කොහොමද? නෝකයි. ඒක එක මිම්ම. තේරුණා නේ? තවයන් මේ විදිහේ තමයි රහ වැරහැලි සිවුරු වැන්නෝ රහතන් වහන්සේ. ආන්න ඒක. එහෙමද? මාර එක තැනක අපි දැක්කා ඒ හාමුදුරු කෙනෙක් ඇත්තනම් පිස්සු හැදිලා තියෙනවා. එයාට තියෙන්නේ මානසික ආබාධයක්. ඒක ඉතින් අපි දන්නේ නෑ. මෙයා ඉන්නේ අර ගල් වෙනක බල්ලික් වගේ ඉංගල මඩ ගහගෙන ඇතිනේ. දැන් මිනිස්සු වයන බස් අරගෙන වඳින්නේ මොකද මේ රහතන් වහන්සේ? ඒ බල්ලෙක් වගේ ඉන්නේ අමුතු කෙනෙක්. මේ බල්ලෙක් නංගුවම වඳින්න එපේ. වැඳුම් ගන්න කාරණයක් තමයි. මට ගහගෙන ඉන්නකොට අනේ මේ රහතන් වහන්සේ කියලා වඳින්නේ. තේරුණා නේද? කන් නැතුව හිටියෝ රහතන් වහන්සේ එනවා අපිට. ඇඳුම් නැතුව හිටියෝ කොහොම රහතන් වහන්සේ එනවා. ඉන්දියාවේ ඉන්නේ තරමක් ඉන්නේ ඇඳුම් නැතුව. මේක එදත් එකයි අදත් එකයි. මේ මිනිසුන්ගේ වැරදි ආකාරය. අපි ළඟ ඒවා ගොඩ ගැහෙනවා. තේරුණා නේද?
Yang ini mau goda ya ini ayi udah ham terus pengen orang rahatan mahasi kau udah kila pida ini teh indah. Wena kisi minta orang ini ane. Iga negar teh ini heavy ini beli ini. Itu indah kia negi ini minyak aja kia negar tapi kau beli. Tapi mita teh hak kerja tapi itu honda mati nak me sutre iga negar kam honda itu peh. Tawa goda mata kia no abe. Me askan nasa di India. Anaknya, rahatan mah rahat tu nama, enggak kaya deh. Nih wartawan ini, tiada mata yang sama rahat tu nama. Nih, apa yang nikah balai ini korang deh, pain ni polgah aku. Polgah apa ini? Apa itu ni? Apa rahat pelan? Nih, ini rahat pelan ini, apa kita nawa? Rahatan mah ni itu polgah pain ni. Pain ni dah tu kalau apa? Even kau. Wartawan ini abidar media usang ini. Abidar media usang ini lah. Ia dengan ni kan kita ni rahatan mohon deh. Tapi ini dah tu kalau apa? Abidar ini rupa. Terangkan. Oh, wilambi tadahas. Wibit dusti pujjaliko tamataman deh tu. Itu ini kau mader. Samaje torturan, tamang hadagan ni. Torturan itu anu dekman. Ehem klinik ni mesti rahatan wasi. Kau dekila balam mesutri tieno. Dua ham dulu lagi rahatan wasi kau dekila. Mene mehem dua ham dulu penungkan. Isilama. Mene bawi ta India keti rahatan wasi lagi. Ehat rupiah penungo. Kila mati no single pariwara mandal tieno. Anandhe kisein. Hari ini anuttara India bahana weiya. Anandhe Mesas ni mahanat, me mahanat kian rahatan wahsye, me bilai. Asin ruh dek, mana apa kodi, amana apa kodi, mana apa amana apa, cukup. Anu rahatan wahsye itu ni, murni kelaksa. Mata ketiakan, ini rahatan wahsye itu, eh tak ruh dek tu nama muka dewi ni. Oh, ini penik ye, mana apa ho, amana apa ho, ini madya sabahwe, eti wenu agi la me kian ni kau de. Buduhan tu, mati kerja. Rahatan wanse, hati begini nama ikan ni. Langkawi ni pandit dia ni. Wartaman pandit dia ikan ni nak kata rahatan wanse. Tiada yang pandit tak kami ikan ni kasihan. Hei, mati kerja kan? Oh, rahatan wanse itu bicara ni. Sial musad teh anta podo. Muka teh podo. Oh, boleh lantat teh mana? Rutak jannya tak podo ni. Seta pun jalan tak podo ni. Tiri sana tak kudu. Eh, tar rupiah dek kod. Hemat otomatis ini 100 rupiah nua. Mana apa ya kau? Aman apa ya kau? Ah, mana apa mana? Mat biasa bahap. Terima ni deh. Orangnya, ini rahatan mahal zeha. Ani kud sakti atre minimi king mena sakne. Api wagi mai rahatan mahal zeh ini dunia. Penuh deh. Honda hari naraka hari mat biasa hari menua mai. Api tak tenua. Tiri sanun tak tenawa. Ewa game sewaan sakat agama yang agama itu, oleh widya mai hektar rupiah penunama. Mereka indra jalaya, naya buru keran naya ni apa? Ternani, mereka butuh hangur desa. Inu pasti ada. Itening ha, onna menas. Itening ha, api dihitan debe, api butuh hangur kerja sakda having gawurwe, ingat naga desa dia. Tien. Itening ha, mata thrangan wahsi. कि वो एक या कहाँ पे तेर माँ कि वो एक नहीं दिखती काम तेर माँ नहीं एक है मटा तेरू ना आने में अनुमान या महिमा हितू आगे हुआ था नहीं दिखती काम नहीं अनुमान जाने या गांडे पुलवा में बिते बल्कि डिगा तो कमें वैध कर देती है नहीं हे में से जने का नहीं हे क्या निकाल दे आन मतलब क्या अपन Orang kata nuat, he mesti jangan. Mata me mana api upan, aman apa upan, mana aman api upan, begini. Dekat rupa anu, ekko kemat ta, mana api aketuna api lah. Kau tu jangan ni, orang kata nuat semai. Aman api aku menanggil jangan ni. Oh, madya sebahaya aku ikut menanggil jangan ni. Dah api tak tahu ke mana?
Tehmane. Oga nikang ogolo naga pahandi anti pa. Api diwo naga pe. Api te wedi. Api te yama bet ko. Mei tuning eka keti weno ama. Ege ege barat ko tuning. Ehe meka keti wuna lagi labi dani. Api te dene ni eka tamai mano himi kamuki. Kalau manusia hidup kan dia ni uai. Rupiah dekka mana pe itu, ini kan manusia hidup kan mak. Kata deh, ruta dia ni ada. Herman, amana pe itu ni kan? Eit manusia. Manusia hidup kan mak hilang ya hari gawa tiga pasnya. Iya, dan ni 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 kami malah ke itu ikhlas ikhlas, making gawa tiga kerja. Kita bahasa ini mana apa itu, baca ramalan tadi itu di sini angka pokok itu kaiti kerja ni, ini sangat hari hal. Tiada ni, ni aku bilang ni kaki tanah ni mana, elak kita tiada. Tiada tu tu mana apa? Dari bila hari mangi baca tiada net na, ya pun net na, mana orang muka mana ni dia? Eh ini lagi kita tarah yang mana ni? Ikan narakai kita salah kan mana ni? Eh, tiada ni kata Honda itu kalau kalakan orang ni itu, ini kat sama ini pun kau, ni lah. Rasanya tuhan sih ni mereka negi lah ni dia, ni tu balan ni mana tapi ni, ikan kan balun tahu begi, hari ni lah. Itu pasti, ni mana apa kaitu nak kita dah nak kan? Orang itu ni, ha, rasanya tuhan sih ni mana tapi bagi ni dia ni. Ia sangkutai. Sangkutnya olah rekiya parisamkan. Orang seni ko rahatan mahasi itu, kalpana menawa lu, ini mohote man, ini aktivisme mana apa, sangkutai olah rekai, parisamkan. Sangkutai dia ni sakas uwa. Sangkutai dia ni kita iru man sakas uwa. Olah rekai dia ni wedah net dia lama ke dia. Parisamkan ni dia ni. Hetu pala dham, hetu pala. Itu kata Pradhanu hasil itu rupiah dekka ma unwe dia sangkatai, olarikai, parisampanai ye neka seni kowe nawalu. Kau degi ani budua. Abi tu teri ni dia, ne. Kau orang teri ni kikeni kino me holding elu alu. Teri mana? Iyo, ayat dia kan hundu ne. Niat mana luai ko ni dia. Mereka tiada nona pertiak sebenar nikah kerja. Buduham dulu, desa naga ada pertiak sebenar ni rahatan nasi. Tapi bulan tam mereka pertiak sebenar ni rahat ni rahat tu nara pasti. Dan pertiak sebenar nalu kama ni di kamu. Tiangan, ini mewa api kerana gangin. Tapi pada mewa bila. Balan deh, itu asal tuan tu pernah lo tahu kan? Neng, esang kata ya olar kan, perisam pan naiknya yang dasuma, kata nuan deh tahap awam. Minimi wajib tahu dasuma mereka tiga tukar ganu, kata nuan ibu ingkaran sih. Yang upaya awak kan? Karena me mana api ar mana api te api nang kulap kue nuah. Merahkan nanti keluar kuin ne. Yang upaya awak ada, eh santai, eh pranite, kia, hote eh upan mana pe, upan amana pe, upan mana pa, mana pe nurut dewi. Ini yang mana ini? Oh, ini kita yang kita upaya awak ada, ar mana pe hindai tu ne, tu ne. Ati wenye kedi makdias wenye kegian eh, ia mas santai, ia mas pranita, ia tama wati nama di, tanpa ini mati ini, kela prakar nanti teh beli mas kita teh nawa luaran, teh mana santai, pranita, oh, upik kawa kau ding, eh mana api, hawa mana api ni rutu elah nol, jadi ingat dua ni, teh mana? Upaya pihita sih ti, upaya pihila innoa.
ඊගාට බලන්න ඔය අවසාන ටිකේ තියෙනවා මෙසේ ශනිකෝ මෙසේ නිදුකින් යක්‍රික මන්ත්‍රී අපේ පිළි දෙකක් එහාට ගිහිල්ලා කියනවා. කියනවානේ නිදුකින් කියලා එකක් ඉරක් ගහලා. ආ එහෙනම් ඒ පෙනිච්චි රූපයේ හින්දා ඇතිවෙච්ච මනාපය හෝ අමනාපය හෝ මනාප අමනාපය රහතන් වහන්සේගේ අවසාන වෙන්නේ කොහොමද? නිදුකින් දුකක් නැතුව අවසාන වෙනවා නිරුද්ධ වෙනවා. ඔයගොල්ලන් අද උදේ ඉඳලා පෙනිච්චි දේවල් තියෙන වෙනස මොකක්ද එහෙනම්? ඈ මොකක්ද හෙන්න ඕනේ වෙනද? දැන් රහතන් වහන්සේට මේක වෙන්නේ පෙනිච්චි දේ අවසාන වෙන්නේ කොහොමද? නිදුකින්. ඔයගොල්ලෝ උදේ ඉඳලා දැකපු දෙයට අවසාන වුණේ කොහොමද? හැම විටම දුකකින්. අපි නම් හිතන්නේ නැහැ අපි කොහෙද දුක් විඳි. නමුත් මේ බුදුහාමුදුරන්ට පේන්නේ තේරෙනවද? දැන් ඔයගොල්ලන්ට ඇත්තටම මේ බණ අහන එක ඇහැට පේන එකක් නෙවෙයි. මොකද්ද මේ ඉන්ද්‍රිය බණ ඇහෙන්නේ කොහෙටද? ආ එහෙනම් කණෙන් ඇහෙන ශබ්දයක් ගන්න ඔයගොල්ලන්ට එක්කම නාපය අමනාපය මධ්‍යස්ත වීම ඇති වෙනවා. නමුත් ඔහුගේ අවසානයේ මොකද්ද? කෙලවර වෙන්නේ දුකද? ඒක අපිට තේරෙන්නේ නිකන් බැලියද? දැන් බලමු ඔයගොල්ලන්ට මේ බණ ඇහෙනවා. මේ කියන බණ තේරෙනවා. එතකොට ඇති වෙන්න ඕනේ මනාපයක්ද අමනාපයක්ද? ඒ ඇහෙන වචනේට දුකක් මේ මනෝපය ඇහෙන එක තේරෙනවා. නමුත් ඒගොල්ලෝ අවසාන කරන්නේ මේක මට ඉස්සර තේරුන්නේ නැහැ නේ කියලා දුකේ. තේරෙන්නේ තේරිච්ච එකත් අවසාන වෙන්නේ අපි කොහොමද? ආයේ දුකකින්. තේරිච්ච ඇටි එක හැරෙකොට නිකම්ම දුක එනවනේ. අනේ මට තේරෙන්නේ නැහැ. එතකොට නිකම්ම එන්නේ. මැදිහත් වුණා ඒත් ඒ කෙලවරක් නැහැ මේක කියවනවා කියවනවා ඒත් ඒ එහෙනම් දැන් උදේ ඉඳලා දුක් විඳ එක තමයි මේ කරේ කියන්නේ අපි බල ඇහුවා දැන් රහතන් වහන්සේ මට්ටමින් බැලුවා අපි විඳින දුක තේරෙනවා නේද නමුත් අපේ මට්ටමින් අපි සැප තේරෙනවා නේද අපේ මට්ටමේ අපි සැපක් විඳිනවා. මේ සැප හොඳයි. ගෙදර ඉඳලා පාටි දැම්මට වැඩියි. එතකොට අසත අපේ මට්ටමේ සැපන්නේ නේද? ඒකට වැඩිය වටිනවා. මොකද වටින්නේ මේ අහන්නේ මේ දුක නැති කරන විදිය. බන්නේ අහන්නේ. තේරෙනවද? පාටි දැම්මට දුක නැති වෙන විදියක් තේරෙන්නේ නැහැ කාටවත්. සංසාරයේ කෙලවර විදියක් තේරෙන්නේ නැහැ නේද? ඒකින් හින්දා බණ ඇහිම හොඳයි. තේරෙන්නේ? අරදී එච්චර හොඳ නෑ. ඔච්චර නෙමෙයි කොහොමවත් හොඳ නෑ. දැන් මේක මෙහෙම කියලා දැන් ඇත්තටම මේක අහන්නේ කවුද? ආනන්ද හාමුදුරුවෝ ඉන්නවා. ආනන්ද හාමුදුරුවෝ සෝවාන්. සේක. නේද? අපි අහලා තියෙන විදිහට ආනන්ද හාමුදුරුවෝ මුල් කාලේ ඉඳලා සෝවාන් කාර්යයන් වහන්සේ කෙනෙක්. නමුත් බුදුහාමුදුරුවෝ මේ දේශනාව කරනකොට ආනන්ද හාමුදුරුවන්ට මේක තේරෙන්නේ නැහැ. මේ රහතන් වහන්සේගේ ගුණය ඒ තේරෙන්නේ නැති එක අපිට මේ සූත්‍රයෙන් පැහැදිලි. පැහැදිලි වෙන්නේ කොහොමද? අහලා එක්කෝ ආනන්ද හාමුදුරුවෝ අහන්නේ ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ රහතන් වහන්සේට හෝ එනවාද කියලාවත් අහන්නේ නැති. නැත්නම් එයා හිතන්නේ නැති. දැන් බුදුහාමුදුරුවන්ට තේරෙනවනේ මෙහෙම වෙන්න පුළුවන් රහතන් වහන්සේට කියලා හිතෙන්නේ නැති. ඒක ගැන ඉංගියා පොතන පහල තියෙන බලන්න ඔය වාක්‍යෙම මෙන්න එහෙම එකක් මෙතන පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ. මොකද්ද? ආනන්දේ යම්සේ ඇස් ඇති පුරුෂේ ඇස් හැර පියාලන්නේ හෝ වේද? ඇස් පියා හැරලන්නේ හෝ වේද? එහෙයිම ආනන්දේ යම් කිසියෙකුට මෙසේ සීග්‍රව මෙසේ ශනිකව මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපමනාපේ නිරුද්ධ වේ. ඒ කියන්නේ මොකද බුදුහාමරන්න මෙහෙම වාක්‍යයක් දාන්නේ? බුදු
ආනන්ද හාමුදුරුවෝ තේරෙන්නේ නැහැ මෙහෙම මනසක් තියෙන පුළුවන් පුජ්‍යලයක ඉන්නවද කියලා අහුවාම උනා. එරණේ ඒක හින්දාමයි මේ මේ නැවත පැහැදිලි කරන්නේ ආනන්දේ මේක හැමමයි මේ සීග්‍රයෙන් මෙන්න මේ මානසික විපර්යාසය දිවෙනවා රහතන් වහන්සේට කොච්චර සීග්‍රයෙන්ද කියනවා නම් ඇස්පියහට ගහනවා තරම් ඉක්මනින් මේක වෙනවා. ඒක හින්දා පිළිගන්න කියලා එන්නේ කියන්නේ. තේරුණානේ Tamanට තේරුම් නැතුවට මං කියන එක පිළිගන්න ආනන්ද පිළිගන්න මේ කියලා තමයි ඔය කියන්නේ. ඔයගොල්ලන්ට ඒ සංසිද්ධිය හැමමයි. තේරුණානේ බුදුහාමුදුරගේ ශ්‍රද්ධාවෙන් පිළිගන්න ඕනේ මේක Tamanට තේරෙනවා කියලා හරි කියලා තේරුම් ගත්තව වැරදිද? ඔහොම මනසක් තියෙන්න පුළුවන් කෙනෙක් ගැන හිතන්න බෑ සෝවාන් වෙච්ච කෙනෙක්. ඒක නේද මේ කියන කතාවේ තියෙන්නේ? එහෙනම් අනික් අයද හිතන්න පුළුවන්? බෑ. ඊළඟට මෙතන ආය කියන වචනය මනාපය මනාපමනාපය නිරුද්ධ වේද විදර්ශනා අපේක්ෂාව පිහිටා සිටී. ආන විදර්ශනා අපේක්ෂාව කියන එකේ තේරුම උපේක්ෂාව කියන එක නම් මධ්‍යස්ථ භාවය. විදර්ශනා උපේක්ෂාව ඉගෙන ගන්න ඕනේ වචනය. සත්පුජ්‍යල භාවයෙන් තොර උපේක්ෂාව සම්මාදිට්ඨිය. ඔන්න සම්මාදිට්ඨිය හැටි. සම්මාදිට්ඨිය තුළ තියෙන උපේක්ෂාව විදර්ශනා උපේක්ෂාවයි. ඒකේ තේරුම අවිද්‍යාව නැහැ, නැත්නම් සත්පුජ්‍යල භාවයක් නැහැ. මමත්වය පෝෂණය කරන්නේ උපාදාන නැහැ, සංසාරයක් හදන්නේ නැහැ. තේරුණානේ? ඔන්න රහතන් වහන්සේගේ ඇස් ඇහැ වැඩ කරන විදිය. ওই විදිහටම පැහැදිලි කරන මේ සූත්‍රයේ අනික් ඉන්ද්‍රියන් පහ. දැන් අපිට ඒක ඒත් ওই විදිහමයි විස්තරය තියෙන්නේ. අපි කාල වේලාව අනුව අපි හිතන්න ඕනේ මම එතන කිටි කරලා තියෙනවා අනික් ඉන්ද්‍රියන් ওই විදිහට තමයි ඇති වෙන්නේ. දැන් ප්‍රශ්නෙත් තියෙනවා. මේ ප්‍රශ්නේ දැනගන්න ඕනේ. දැන් රහතන් වහන්සේ එහෙනම් ඇහෙන් රූපයක් දැක්කා. අපි මවාගෙන ඉන්නේ ওই සංකතයි ඕලාරිකයි පටිසම්පන්නයි. තියෙන වචන තුනක් කියනවා නේද බුදුහාම? දැන් මම දැන් නිකන් හිතන්න රහතන් වහන්සේට පේනවා පොල් ගහ. රහතන් වහන්සේට පේනවා පොල් ගහ. අපිටත් පොල් ගහක් පේනවා. අපි නම් තේරෙන්නේ ඒක පොල් ගහක් කියලා. රහතන් වහන්සේට තේරෙන්නේ මොකක්ද? පොල් ගහ. ඈ? සකස් වෙච්ච දෙයක්. ඕලාරිකයි සංකතයි ඕලාරිකයි පටිසම්. පොල් ගහ සංකතයි ඕලාරිකයි පටිසම්පන්නයි. කාට තේරෙන්නේ දැන්? එයා රහතන් වහන්සේද පිස්සෙත්ත කියලා ඉගෙන ගන්න ඕනගොල්ලෝ. පොල් ගහ සංකතයි ඕලාරිකයි පටිසම්පන්නයි කියලා තේරෙන්න පිස්සෙකුටද රහතන් වහන්සේද? පිස්සෙකුට. රහතන් වහන්සේ මේව තේරෙන්නේ කියන්නේ මේ ධර්මයේ මේකන්නේ. අපි දන්නේ රහතන් වහන්සේ පිස්සෙක්. ඒකයි මම කිව්වේ මේක ඉගෙන ගන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නේ රහතන් වහන්සේ පිස්සේ. ඔයගොල්ලෝ කියන රහතන් වහන්සේ පිස්සු ගුණ කියන්නේ. මේ කියන්නේ බුදුහාමුදුරන්ගේ තරමයි. ඔයගොල්ලෝ දන්නේ නැද්ද පොල් ගහ සංකතයි රබස්සුවක් කියලා? ඈ? දැන් නිකන් හිතන්නකො ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ගෙදර වාත්තේ පොල් ගහක් තියෙනවා. ඕක ওই විදිහටමද තිබුණේ දැක්කේ? ඉස්සෙල්ලා පැලයක් දැක්කා. දැන් ඊට වැඩිය ලොකු එකක් දැක්කා. ඕක සකස් වුණේ නැන් තියෙනවා. ඕක නොදන්න කෙනෙක් මෙතන ඉන්නවද? ඉන්නවනේ පිස්සුත් විතරයි. දැන් පොල් ගහක් සංගතයි කියලා නොදන්න මිනිහෙක් මෙතන වාඩි වෙලා ඉන්නවද? ඈ? තව ඉගෙන ගත්තොත් වෙන්නේ ඕක තව වැඩි වෙනවා. ඕන නැතේ ආවේ කිව්ව කවුරු හරි ඉගෙන ගන්නවා පා ඉස්කෝලේ ගිහිල්ලා උද්භිද විද්‍යාව අන්න පොල් ගහේ පටක දන්නවා
මෙන්න මේ පටකතික තියෙන්නේ මෙන්න මේ විදිහටයි මේකයි සෛල පිහිටලා තියෙන්නේ මේ කොළොල හැටි මෙහෙමයි මෙහෙමයි පට්ටිකා තියෙන්නේ මේ ඕ විකාර ටිකක් ඒ දන්නේ සංගතයි කියලා තකස් සුරුවන් නේ ඕලාරිකයි කියලා නම් හිතෙන්නේ නැහැ ඉතින් දැන් හිතෙන්නේ කොල් ගහක් දැක්කම ඔයගොල්ලන්ට නම් වටිනාකම තේරෙන්නේ නැහැ ලක්ෂ ගාන තියෙනවා නේද දහස් ගානේ වටිනකම ඒක හින්දා ඕලාරිකයි කියන එක තේරෙන්නේ නැහැ පරිසම්පන්නයි ඒක තේරෙන්නේ නැහැ එහෙනම් රහතන් වහන්සේ තේරෙන්නේ කොල් ගහ සංගතයි නෙවෙයි හොඳට මතක තියාගන්න එහෙනම් පිස්සු රහත් කියන්නේ කියා කොල් ගහ සංගතයි ඉර දැක්ක ඉර සංකතයි ඉර ඕලාරිකයි දැන් උපාසිකාවක් දකින්න රහතන් වහන්සේ දිදෙන්නේ උපාසිකාව සංකතයි කියලා සකස්තු වූක් දැක්කම ඕලාරිකයි වැඩක් නැති එකක් දැක්කම පරිසම්පන්න හේතුඵල ධර්මයක් දැක්කම කියලා දෙහිදී උපාසිකාවක් දැක්කම නේ හොඳම ප්‍රශ්නය හොඳම මතක තියාගන්න ධර්මයේ ඕක නෙමෙයි. දකින්න පොල් ගහ නෙමෙයි රහතන් වහන්සේට සංකත. දකින්න පොල් ගහ නෙමෙයි රහතන් වහන්සේට ඕලාරික. දකින්න පොල් ගහ නෙමෙයි රහතන් වහන්සේට පටිසම්පන්න. රහතන් වහන්සේට තේරෙන්නේ අවබෝධ වෙන්නේ පොල් ගහ දැකලා ඇති වෙච්චි මනාපය සංකතයි. මනාපේ ඕලාරිකයි මනාපේ පරිසම් තේරුණා නැතෝ දහින රූපයට මොකක් හරි කරලා නෙවෙයි රහත් වෙන්නේ හොඳට මතක තියාගන්න නැහන ඔයගොල්ලන්ට සිදු වෙනවා රහත් වෙන්න ඔය බඩගාන ටියුෂන් යන්නේ මොකටද ඔය රූපය මොකද්ද කියලා දකින්න අන්විසයි කරගන්නකො ඇහැර අන්වේක් සහය කරලා බලන්න එහෙම ගන්නේ රහත් වෙන්නේ රහතන් වහන්සේ ඕලාරික වෙන්නේ තමන් වහන්සේ ළඟ දැකපු රූපයේ හිඳ ඇති වෙච්ච මනාපය හෝ අමනාපය හෝ මනාපමනාපය තමන් වහන්සේගේ ළඟ මානසික විපර්යාසයයි ඕලාරික සංකත පරිසම්පාද ඒක හින්දා ඒ එක්කම මේ වේපුල්ල සතියේ රහතන් වහන්සේට සිදුවෙන්නේ මොකද්ද මේකට ප්‍රතිචාර දක්වලා මේකට වැඩිය උපේක්ඛාව සාන්තයි ප්‍රණීතයි ඒක තමයි නිවන අපිට නැති නිවන ඕක තමයි අපිට පොල් ගහ දැක්කම ඕම නිවනක් ඉන්නේ නැහැ ඒකයි අයිතිකාරයත් එක්ක ආයතන සංසාරයකට ඉන්නේ තේරුණානේ ඔහොම තැනකට තමයි රහතන් වහන්සේගේ මනස දියුණු වෙන්නේ දැන් බලන්නක මම කිව්වේ මේ අපි මවාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි රහතන් වහන්සේ මේ ඉන්ද්‍රිය පද්ධතිය භාවිත ඉන්ද්‍රිය වෙන්නේ ওই ක්‍රමයටයි එතකොට මේන දේ මලකුණු දැක්කා කියලා දැන් ලංගාවේ උපාසික උපාසිකාවන්නේ මලකුණු දැකලා රෝවාම වෙන්නේ මලකුණු දැකලා රෝවාම වෙන්නද මේ කියන්නේ සම්මාදිතිය දීන මලක් නැතිනේ පෙලක් අය එළිය එළි දැකලා රෝවාම එලියතිලි සම්මාදි තේමන ධර්මයේ ඕක නේද සත්‍ය ඥානෙ නැති වුණාම වෙන ප්‍රශ්න කවුරු හරි කියන ඕන බොරුවක් පිළිගන්න වෙනවනේ දැන් ඉස්සර ලංකාවේ ගොඩක් අය ඉන්නවා මෙහෙම හිතනවා ඉස්සර නම් මට මේ හිතෙන්නේ නැහැ දැන් ඉස්සර මේ කෑම වලට මම පෙරේතයි මාළු වලට දැන් මාළු දැක්කත් අපිරියයි හිතේ හොවාම මාළු දැක්ක අපිරි හැමනේද ඕවා මිලා ඈ ඒකට සාධක ගොඩක් තියෙනවා තේරුණා ඉස්සර ඇඳුම් අඳින්නේ මෝස්තරමයි දැන් නම් සුදුමයි මට වෙනේව අඳින්න බෑ හොවා මිලා ඈ ඒ උනාට පෙලක් අය හිතනවනේ එහෙම මා හොවා මිලා තමයි මෙහෙම හිතන්නේ ඒක වයසට හිතෙන එක. 60 පැන්නා ඔයගේ කියලා වින්නවා. තේරුණානේ ඒක නෙමෙයි මේ කියන ධර්මය. 60 පයින් එක කාටවෙන්නේ. 60
හැඩ පැන්න වෙන දේවල් මෙතෙන්ට අදාළ නැහැ. තේරුණා නේද? ධර්මයේ ඉගෙනගෙන යන්න. එතකොට තේරෙනවා මොකද්ද මේ බුදුහාමුදුරුවෝ කියන කතාව. මේක අඳින්න නැතුව ඉඳලා හෝ කන්න නැතුව ඉඳලා හෝ විසඳ ගන්න පුළුවන් එකක් නෙමෙයි. තේරුණා නේද? ඊට වැඩිය ගැඹුරක් තියෙනවා. ඒක දැනගෙන යන්නේ ගැඹුරට ඒකේ කායන මාර්ගයකින් ඒ මාර්ගයේ උගුළු දාන්න. මොකද්ද ඔයගොල්ලන්ට දැන් තියෙන ඒ කායන මාර්ගේ අර කුරුදු කරමු භාවනා ක්‍රම ටික කුරුදු කරන. ඔච්චරයි කරන්නේ. කරලා යන්න ඕනේ ඉලක්කය අවහාන ඉලක්කය තමයි මේ බුදුහාමුදුක දුන්නේ. මොකද්ද? කවදා හරි ඔයා ඉන්ද්‍රිය පද්ධතියට පේන දේ මනාපැති වෙන්න පුළුවන්, අමනාපැති වෙන්න පුළුවන්. ඔව් අපිට වගේම එයාට ප්‍රාථමික වාදයට. හැබැයි ඇති වෙච්ච මනාපය සංකතයි ඕලාරිකයි පටිසම්පන්නයි කියලා තියෙනවා. නැතුව දැකපු එක නෙමෙයි, ඇහිච්ච එක නෙමෙයි. එළියේ තියෙන එක නෙමෙයි මේ කියන්නේ. තමන් වහන්සේගේ මනසෙන් ඇති වෙච්ච මානසික විපර්යාස. එහෙනම් රහස වෙනවා කියන්නේ කායික විපර්යාසයක් නෙමෙයි. මොකක්ද මේ? මානසික විපර්යාසය. හොඳට තේරුණා. එහෙනම් රහතන් වහන්සේ අඳුනගන්න නිකන් රූපයෙන් යන්නේ පාවිගුණ කවුද? තේරුමක් නැති වැඩක් කි. හැසිරීමෙන්, කෑමෙන්, බීමෙන්, ඇඳෙන් බලනෙන් පාත්‍රයෙන් රහතන් වහන්සේ මනින්න බෑ. තේරුණා? එහෙම මැන්නොත් ඔයගොල්ලෝ වැරදි. ඔයගොල්ලන්ට බුදුහාමුදුරුවෝ ගිහියන්ට දීලා තියෙන විකල්පය රහතන් වහන්සේ විදිහට මහණ වෙච්ච ඔක්කොම සලකන්න. ලේසිම විදිහ එකයි. හැබැයි ඒ කියන අය රහතන් වහන්සේලා නෙමෙයි. ඒකට ක්‍රමයක් කියලා දුන්නා. ඒගොල්ලෝ රහතන් වහන්සේලා නොවුණා. දැන් අපි හාමුදුරුවෝ ඉන්නෝ මේ හාමුදුරන්ව අපි දෙනම රහත් වෙලා නැති වුණාට ඔයගොල්ලන්ට බුදුහාමුදුරුවෝ උපදෙස් දෙනවා. මහා සංඝරත්නය කියලා සලකන්නේ පුජ්‍යල භාවයක් නැති. ඒකට මහා සංඝරත්නය කියලා සලකනකොට මේ ඉන්නේ හාමුදුරුවොත් අයිති රහතන් වහන්සේලාගේ පරම්පරාවට. එහෙනම් මට මුණ ගැහුනේ දැන් රහතන් වහන්සේලාගේ පරම්පරාවව. උන්වහන්සේ රහතන් වහන්සේලා නැතුණාත් මේ වර්තමානයේ ඉන්න හාමුදුරුවන්ට කරන ගෞරවය සැලකිල්ල රහතන් වහන්සේට කරන ගෞරවයමයි. සැලකිල්ලමයි. ඕක නේද උපදෙස? කොහොම නේද ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා වුණත් කියා දුන්නේ? තේරෙනවා නේද? නැතුව එක එක හාමුදුරුවගෙන වෙන වෙනම මැන්නොත් ඔයගොල්ලෝ යන්නේ නොපිට. ඒ ගිහියන් තියෙන හොඳම ක්‍රමය. බුදුහාමුදුරුවෝ දීපු හොඳම ක්‍රමය. තේරෙනවා නේද? කවුරුනක් මන්නේ දුස්සීලද ඕන වැරද්දක් තමන්ගේ මනස හදාගන්න. මට ඒව වැඩක් නෑ. මේ මං කලගන්නේ හැරි හාමුදුරුවන්ට කලගනවා වගේමයි. ඒ හරියට හාමුදුරුවෝ නැති වුණාට මේ හාමුදුරුවෝ ඉන්නවනේ. ඔන්නේ ගුණේ ගන්න. එතකොට ලීසි මේ ගමනේ කියන්නේ. ඔක පුරුදු කරා. තේරුණා නේද? පන්සලේ ඉන්න හාමුදුරුවන්ට ඒ ගුණේ ගන්න ඕනේ. එතකොට ලීසි මේ ගමනේ යනවා. දැන් තේරුණා නේද? පොඩ්ඩක් අර මේ රහතන් වහන්සේ කවුද කියලා මෙතන අපි ආයෙ කතා කරමු. ඔන්නේ වගේ ස්වරූපයක් තමයි රහතන් වහන්සේගේ අස්කන් ආසාදී ඉන්ද්‍රිය පද්ධතිය වැඩ කරන රටාව. දැන් අපි දානෙත් තියෙන හින්දා අද නවත්තනවා මේ සාකච්ඡාව. එතකොට මම එකක් කිව්වා, දැන් තව දෙකක් කියන්න දෙනවා. ඔයගොල්ලන්ට වැදගත්ම දේ තියෙන්නේ ඊට පස්සේ දෙකේ. රහතන් වහන්සේ කියන එක අර බොරුවර එක එක්කෙනා කියන ඒවට රැවටෙනවට වෙන ප්‍රශ්න ටිකක් විතරයි ඉගෙන ගන්න පුළුවන්. නමුත් තව තියෙනවා මේ සූත්‍රය තුල පැහැදිලි කරනවා කෘතවත් ආර්ය ශ්‍රාවකයේ අස්කන්නාසාදීන්ගේ වැඩ කරන්නේ කොහොමද? සේක පුජ්‍යලයේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය වැඩ කරන්නේ කොහොමද? සේක කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි. අන්න මේ දෙක අපි හොඳින් ඉගෙන ගන්න ඕනේ. තේරුණා නේද? මේ දෙක රහතන් වහන්සේගේ එක අනුමානයක්මයි අපිට. ඒක හැමෝම තියමු. තව තියෙන ප්‍රශ්නයක් පස්සේ සාකච්ඡා කරමු. සේක පුජ්‍යලයා හා ශ්‍රුතවත් ආර ශ්‍රාවකයාගේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් දියුණු වෙන්නේ කොහොමද කියලා දැන ගැනීම තුළ ඔයගොල්ලෝ කරන භාවනාව සාර්ථක කරගන්න ලොකු උදව්වක් ලැබෙනවා. තේරුණා නේද? හවස් වරුවේ සාකච්ඡා කරමු හැම දිනාටම. මේ පැහැදිලි කරපු ධර්මයක් තමයි බලාපොරොත්තු වෙන ආකාරයටම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු ආසනාවේ වාසුම් ප්‍රාර්ථනාවෙන් අනුශාසනාව අවසන් කරමු.